වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. අයිබෝවන් සියලුම දෙනාට රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව හිරු මාත්‍යාලයේ ගරු සභාපති රේනෝ සිල්ලා මැතිතුමාගේ සංකල්පයක් පරිදි ශ්‍රී ලංකා රතුගුරු සමාජය සමගින් අත්වල් බැඳගෙනයි අපි රට පුරාම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අද දවසේදී මා ඔබත් සමගින් සම්බන්ධ වෙන්නේ කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ සිටයි. අපි සූදානම් කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයටත් අද දවසේදී ආරක්ෂක ඇඳුම් කට්ටල ඒ වගේම මුවාවරණ කට්ටල ලබා දෙන විශේෂ මතක් කරන්නට ඕන මේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ වගේම හෙදෙහෙදියන් වෛද්‍යවරුන්ගෙන් තමයි අද දවසේදී මේ ආරක්ෂක ඇඳුම් කට්ටල මුවාවරණ කට්ටල ලබා දෙන මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා රතුගුරු සමාජයේ ආපදා කළමනාකරණ අංශ ප්‍රධානී දමිත චානක මහත්මයාට ඉතාමත් ගෞරවයෙන් මේ විශේෂයෙන් මතක් කරන්නට ඕන ආරක්ෂක ඇඳුම් කට්ටල මුවාවරණ කට්ටල කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය ලබා දෙන්නට කියලා ලංකාවේ වගකීතු නාලිකාවක් විදිහට තමයි රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව මේ ආකාරයෙන් අපි දියත් කරන්න විශේෂ මතක් කරන්නට ඕන. අද දවසේදී කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තමයි ආරක්ෂක ඇඳුම් කට්ටල මුවාවරණ කට්ටල ලබා දෙන්නේ. මා සමගින් සම්බන්ධ වෙනවා කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය. මම ඔබතුමින්ගෙන් දැනගන්නට කැමති හිරු මාධ්‍යාලය වගේම ශ්‍රී ලංකා රතුගුරු සමාජය මේ අත්වල බැඳගෙන ක්‍රියාත්මක කරන ප්‍රජා සත්කාරය ඔබතුමිය දකින්නේ කොහොමද? ඇත්තටම මේ කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලුම සේවකයන් දැනට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ඉතාම වෙහෙසව වැඩ කටයුතු කරන අතරේ මේ කොවිඩ් වසංගතය දුරු කරන්න මේ ජාත්‍යන්තර ශ්‍රී ලංකා රතුකුඩු සංවිධානයේ සහ හිරු මාධ්‍යාලයේ එකතුව අපිට මේ ලබා දෙන ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇත්තටම මේ ඉතා වැදගත්. ඒ වගේම එම ආයතන දෙකටම අපි ඉතාම ස්තුතිවන්ත භාවයේ පුද කරන කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඔබගේ ස්තුතිය පුද කරනවා. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමියට. ඉතින් විශේෂ මතක් කරන්න ඕන හිරු මාධ්‍යාලයේ ශ්‍රී ලංකා රතුගුරු සමාජය සමගින් අත්වල බැඳගෙනයි මේ දෙවන්ත ප්‍රජා සත්කාරය අපි මේ ආකාරයෙන් ඉදිරි රැගෙන යන්නේ. ඉතින් අද දවසේ මා සමගින් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා රතුගුරු සමාජයේ ආපදා කළමනාකරණ අංශ ප්‍රධානී දමිත චානක මහත්මයා. දමිත මහත්මයා, අපි මීට පෙරත් මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඉතින් මේ අද දවසේදී අපි කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තමයි මම හිතන්නේ ඉතින් කොවිඩ් වසංගතය මම හිතන්නේ මේ ප්‍රදේශයේ ඉතා බහුලව තිබුණා. ඉතින් මේ ආකාරයෙන් අපි අද දවසේදී මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තමයි මේ ආරක්ෂක ඇඳුම් කට්ටල මුවාවරණ කට්ටල ලබා දෙන්නේ. ඔබතුමා මේ සත්කාරය දකින්නේ කොහොමද? ඇත්තටම වෛද්‍යතුමිය කිව්වා වගේ කැලණිය සුවිශේෂී ස්ථානයක් ශ්‍රී ලංකාවේ තියෙන. මොකද මේ කොරෝනා දෙවන රැල්ල ආරම්භීමත් සමගම කැලණිය ප්‍රදේශයත් යම්කිසි කාල සීමාවකට හුදකලා භාවිත ලක් කරා. එෙහිදී අපේ මහජන පරීක්ෂකවරු වෛද්‍යවරු තමයි රෝගීන් එක්ක එකට ගැටලා මේ සම්බන්ධව ක්‍රියාකාරකම් කරන්නේ. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒ හින්දා තමයි අපි හිරු මාධ්‍යාලයත් ශ්‍රී ලංකා රතුගුරු සමාජයත් එකතු වෙලා මේ අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානයක් අද දවසේ අපි සිද්ධ කිරීමට බලාපොරොත්තු වුණේ. ඒ සමගම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් ඒ විදිහටම පිළිපැදලා අපගේ රටින් මේ වසංගතය තුරන් කිරීමට ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලෙසට. බොහොමත්ම ස්තුතියි දමිත චානක මහත්මයාට. ඉතින් එතුමා සඳහන් කළා වගේම අපි වෙනුවෙන් කැප වෙන අපි ආරක්ෂා කරගෙන ඉන්න වෛද්‍යවරුන් ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙදෙහෙදියන් අපි රැක ගැනීම අපේ යුතුකමක්. ඔවුන්ගේ ආරක්ෂා වුණොත් අපිට මේ රට මේ කොරෝනා වසංගතයෙන් අපිට මුදවා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් විශේෂ මතක් කරනවා සෞඛ්‍ය අංශ දෙන පිළිවෙත් පිළිපදින්නට කියලා දිගටම හිරුත් එක රැඳෙන්න. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය.